ඔන්නේ යාළුවනේ සුබ දවසක්. අද අපි ඇවිල්ලා ඉන්නේ මාතලේ අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලයට. මේ දේවාලයේ වාර්ෂිකව පෙරහැරක් පැවැත්වෙනවා. ඒකට සහභාගී වීමට තියෙන අලි පැටි එක්ක මෙතන මේ ඉන්නේ. මේ දේවාලයේ විශේෂත්වයක් තමයි මේ දේවාලයට ගොඩක් අය විභාග, ඊට පස්සේ විවාහ වලින් ළමයි දරුපල ලබා ගැනීමට, ඒ වගේ ප්‍රධාන දේවල් වලට මේ දේවාලයේ බාරොප්පු කිරීමට එනවා. ඒ වගේම මේ දේවාල භූමියේ විශේෂ සිදුවීම් රාශියක් වෙලා තියෙනවා. මේ දේවාල භූමියේ විශාල අඹ වෘක්ෂයක් තියෙනවා. ඒ වෘක්ෂයත් ඉතිහාස කතාවක් තියෙනවා. ඒ ගැනත් අපි ඔයාලට කියන්නම් මේ වීඩියෝ එක අවසානයේදී. අනිවාර්යෙන් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එක බලලා ඒ වීඩියෝ එකේ තියෙන ඉතිහාසගත කතාව අහන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. නව ගොමුවේ නම් පති මල් පති 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 භූමි පති දෙවියෝද එනම් පිට පාමිනේ රජ කරන විලතිනේ පුද පනුරු ඉතින් යාළුවනේ අපි එහෙනම් බලමු කොමනවද මේ දේවාල ගැන තියෙන විශේෂ කරුණු මොනවද කියලා. මේක ගිනිසනබක් ගැන එහෙම කතාවක් තියෙනවා, ඉතිහාසගත කතාවක් පත්තිනි මෑණියන් ගැන. ඒක අපි දැන් අහලා බලමු මොකද්ද මේ අඹගහේ කතාව කියලා. පත්තිනි දේවාල ඉතිහාසය ගැන කියලා ඉන්නම් ඉස්සල්ලාම. එතකොට අඹගහේ විශේෂත්වයක් ඉබේම කියවෙනවා. ඉතින් මේ පත්තිනි දේවාල ඉතිහාසය හැදිලා තියෙන්නේ මෙහෙම. මේ දේවාලයේ පත්තිනි මෑණියන්ගේ ගිනිසලඹ තැන්පත් කරලා තියෙන්නේ. මේ ගිනිසලඹ සම්බන්ධයෙන් විශේෂ සිද්ධියක් තියෙනවා. ඒ තමයි මිල්වාන ඉහළගම දොඩන්ලියද්ද කියන ස්ථානයේ ගස්බෙණියක් ඇතුලේ තමයි මේ සලඹ හම්බුනේ. මේ ගැන කටිය හොයලා බලද්දි තමයි දැනගෙන තියෙන්නේ එක පත්තිනි මෑණියන්ගේ ගිනිසලඹ කියලා. ඉතින් මේ ගම් ප්‍රදේශයේ දේවාලයක් ඉදිකරන්න තරම් සුදුසු ස්ථානයක්වත්, පුද සත්කාර කරන්න තරම් කෙනෙකු නැති නිසාත් ඒ සඳහා සුදුසු ස්ථානයක් සොයා බලනකොට තමයි අම්බොක්ක කියන ස්ථානයේ හොයාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒ ස්ථානයේ දේවාලයක් ඉදිකරලා ඒ දේවාලය වෙත පෙරහැරකින් මේ ගිනිසලඹ අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ යන ගමනේදී දොඩංගස්ලියද්ද කියන ප්‍රදේශයෙන් හොයාගත්ත දොඩංගස් බහුලව තියෙන ස්ථානයක් නිසා මිනිස්සු පෙරහැරේ යන ගමන් දොඩං ගෙඩි කඩමින් උඩ දමමින් ගිහිල්ලා තියෙනවා. දොඩං කෙළියේ සංකේතවත් කරන්න දොඩං කෙළිය කියලා ක්‍රීඩාව සිද්ධ කරනවා. ඉතින් මෙහෙම වඩම්මගෙන ගිනිසලඹ සඳහා පුද සත්කාර කරගෙන යන අතරතුරක එක දවසක මේ කව මහත්තයා අතින් ගිනිසලඹ විසිකලා ගිහින් තියෙනවා. මේ ගිනිසලඹ අල්ලලා තියෙන්නේ ඒ කාලේ සඳහන් වෙන පරිදි සලු හතකින් ආවරණය කරගෙන තමයි. නමුත් ඉතින් දින කපු මහත්තයා අතින් ගිනිසලඹ විසිකලා ගිහිල්ලා අසල තිබ්බ අඹගහ අසල තැන්පත් වෙලා තියෙනවා. අදටත් එම ගිනිසලඹ එම ස්ථානයේ තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ නැවත කිසිවෙකුටත් එම ගිනිසලඹ තිබුණු ස්ථානයට වඩම්මගෙන ඉන්න හැකි වෙලා නැහැ. ඉතින් මේ පෙරහැර කාලේ ලං වෙනකොට එම ගිනිසලඹ නද දෙන සද්දේ බොහෝ දිනට ඇහිලා තියෙනවා. ඒ වගේම ඒක ආරක්ෂා කරන්න සුදු නාග රාජයෙකුත් ඒ අසල ගැවසෙන බව තමයි සඳහන් වෙන්නේ.